අයිබෝන් අයිටෙන් රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම කුෂාණි කෞශල්‍යා ප්‍රථම නව දහනීය ප්‍රවෘත්ති සිරස්තල වෙත අතීත හා නව තාක්ෂණය එක් කරමින් ලොව ජය ගැනීමට පදනම සකසන බව ජනපති කියයි කොළඹට සැහැල්ලු දුම්රිය තාක්ෂණික දෝෂයකින් ලෝකුරා සමාජ ජාල බිඳ වැටේ රාජ්‍ය සේවක ඇඳුම් පිළිබඳ සංශෝධනීය වූ චක්‍රලේඛය සුරින්දුනි කතරගම රකිමු සමගිදම තේමා කරගනිමින් කතරගම ඇසල මංගල්‍ය අද ආරම්භ වුණා එහි සියලු තොරතුරු ITN මාධ්‍යාලය ඔස්සේ ඔබ වෙත ගෙනීමට කටයුතු යොදා තිබෙනවා මංගල පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය ආරම්භ කෙරුණා කතරගම පෙරහැර පිළිබඳ ITN මාධ්‍යාලය ඔස්සේ සජීවීව තොරතුරු ගැනීම සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිස් අදහස් පළ කළා ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍ය අවසන් මහා පෙරහැර පවත්වන්නේ ඇසළ පොහෝ දින නිසාම අවස්ථාවන් වලට සියලු දෙනාම සහභාගී වන ලෙස අපි හැමෝටම කරුණාවෙන් යුක්තව මතක් කර සිටින අතර දැසන සිහිර සමාදානයෙන් ආරම්භ වන ආගමික කටයුතු ඓතිහාසික කිරිවිහෙර චෛත්‍යරාජන් වහන්සේ වැඩ සිටින ඒ උදාර පිම්බිමේ සිට සිදුකිරිය මුසලා බලාපොරොත්තු වෙනවා ITN මාධ්‍යාලයේ දායකත්වය යටතේ මෙසල මහා පෙරහැර නැරඹීමට පැමිණි සිදු ජනතාවගේ ආරක්ෂාව ඉතාමත් උත්සව සඳමින් විධි විධාන යොදලා තිබෙනවා ආරක්ෂාවෙන් සඳහා වන්දනාය පැමිණ ඔබ මේ පරිසර ආරක්ෂාවන විදියටත් හැසිරෙන්නට අපි ඔබට කාරුණික කිල්ලීමක් කරනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය විශේෂ ආරක්ෂාව යොදලා මැතිවතුන්ගේ ආරක්ෂාව සඳහා යොදලා තියෙනවා කිසිම බයක් සකස් වෙන්න දෙයක් නැහැ මැතිවතුන් නැවිලා කතරගම දිහා වැළපුදලා ආශිර්වාදේ ලබාගෙන යන හැටියට මම කාරුණිකව ඉල්ලනවා අවශ්‍ය සියලුම ආරක්ෂක කටයුතු ඒ වගේම සනීප ආරක්ෂක කටයුතු වෙන පාදයාත්‍රාවේ සියලු දෙනාටත් මේ ආශිර්වාදය ලබා ගන්න පැමිණෙන සියලු බැතිමතුන්ටත් අපි සියලු දේ සපයලා තියෙනවා ඒ වගේම එන සියලු බැතිමතුන්ට දින 15 වෙනි අපි උදෑසන දවසා රාත්‍රී ආහාරයත් මෙතනින් ලබා දෙනවා දන්සලකින් ඉතින් අපි ආරාධනා කරනවා ලක්වාසී සියලු දෙනාටම මේ පෙරහැර මංගල්‍යයට සම්බන්ධ වෙලා කතරගම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න පැමිණෙන්න කියලා ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ස්වාධීන රූපවාහිනී ආයතනයටත් මේ ප්‍රචාරණ කටයුතුත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ පෙරහැර සාර්ථක කර ගැනීමට අපිට සහයෝගය දීමට රුහුණු කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ නිල මාධ්‍ය කරුවා වශයෙන් ITN මාධ්‍යාලයේ කටයුතු කිරීම අපිට විශාල අඩම්බරයක් විදිහට අපි සලකනවා ඒ වගේම ලංකාවේ තාමත්ම ඉහළ සංස්කෘතික වටිනාකමක් තියෙන ජාතික අනන්‍යතාවයත් එක්කලා සියලු ජාතීන් ඒක රාශිය වෙලා ක්‍රියාත්මක කරන එකම සංස්කෘතික උත්සවයේ විදිහට අපි දකින්නේ රුහුණු කතරගම මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පෙරහැර මංගල්‍යයේ අදින් ආරම්භ වෙනවා මේ අදින් ආරම්භ වෙලා 2019 ජූනි මාසයේ 17 වෙනිදා උදේ දියකැපීමේ උසවෙන් අවසාන වෙන දිනේ දක්වාම ITN මාධ්‍යාලයේ එක දිගටම රටේ මහජනතාවට මේ පෙරහැර මංගල්‍යයේ රැගෙන යන කටයුතු කරනවා ඒ වගේම ඓතිහාසික අවස්ථාවන් සියල්ල රටට ලබා දෙන්න අපි කටයුතු කරනවා කතරගම පෙරහැර පිළිබඳ සැකසූ හරෝහරහා විශේෂ වැඩසටහන ප්‍රවෘත්ති විකාශයෙන් පසුව බලාපොරොත්තු වන්න ලෝපුරා WhatsApp, Facebook සහ Instagram යන සමාජ මාධ්‍ය ජාලා බිඳවැටීමකට ලක්ව තිබෙනවා. ඒ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්. වීඩියෝ පට සහ ඡායාරූප අනෙකුත් මාධ්‍ය වෙත යැවීමේදී හා ලබා ගැනීමේදී දිගු වේලාවක් ගතවන අතර ඇතැම් විට ඒවා ලබාගත නොහැකි බවයි වාර්තා වන්නේ. අතීත හා නව තාක්ෂණ එක් කරමින් නවලව ජයගත හැකි පරිසරයක් දරුවන්ට උදා කර දීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ විවෘත කිරීමෙන් අනතුරුව පැවති සංස්කෘතික උළෙලට එක් වෙමින් ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා. පොළොන්නරුවේ ඉදි වූ පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ විශාලත්වයෙන් දෙවැනි වන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයට පමණයි. මහල් තුනකින් සමන්විත මෙහි ස්වයං අධ්‍යයනය භාෂා තුනෙන්ම සිදුවනවා. කෞතුකාගාරය සහ පුස්තකාලය ඉදිකිරීමට වැය කළ මුදල රුපියල් මිලියන 900ක්. කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා අනතුරුව පැවති සංස්කෘතික උළෙලට එක් වුණා. කෞතුකාගාර නිලවේ බඩවියද ජනාධිපතිතුමා තින් විවෘත කෙරුණා.
කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් සරෝජා කස්තුරි ආරච්චි මහත්මිය මෙහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක්ද පිරිනැඹුවා. අනතුරු අදහස් දැක්වූ ජනාධිපතිතුමා විශේෂයෙන් පාසල් දරුවොත් එක්ක කතා කළ විට සාමාන්‍යයෙන් එදිනෙදා සමාජය තුළ ලබන ප්‍රායෝගික දැනුම අත්දැකීම් එක්ක විවිධ විෂය කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන විට පාසලේ විභාගයට අයත් විෂය නිර්දේශ තුළ ප්‍රශ්නවලට හොඳින් උත්තර දුන්නත් බොහෝ බාහිර කරුණුවලට උත්තර දීම හුඟක් දුර්වලකම් මම දැක්කා. ඒ නිසා තමයි මට හිතුණේ මං කවදා හරි පොළොන්නරුවේ හොඳ කෞතුකාගාරයක් හදන්න ඕනේ කියලා. මං සතුටු වෙනවා ඒ සීනය සැබෑ කරගන්න පුළුවන් වීම පිළිබඳව මට නෙවෙයි ඔබ සඳහා. අපි කොහොමද දරුවන් මේ තරගකාරී සමාජයේ ඉස්සරහට ගෙනියන්නේ? අපි කොහොමද අපේ දරුවෝ හොඳට අධ්‍යාපනය ලැබුවත් රටට ආදරේ තියෙන දරුවන් බවට පත් කරන්නේ? අද මේ රටේ අධ්‍යාපනය ඉතාමත් හොඳයි. CWW කන්නංගර මහත්මයාට පින් සිද්ධ වෙන්න නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල මේ රට හොඳින් නෙලාගෙන තිබෙනවා. ලෝකේ ජයගෙන තිබෙනවා, විශ්වය ජයගෙන තිබෙනවා. ඒ තරගකාරීත්වයේ ජයගන්නා වගේම අභියෝගය ප්‍රධාන වශයෙන්ම ජීවිතය ජයගැනීමේ අභියෝගය. විභාග සමත් වෙන දරුවෝ කොහොමද ජීවිතය සමත් වෙන්න දරුවන්ට පාර කියලා දෙන්න කියන්නේ. අපි බලන්න ඕනේ බාහිර සමාජයේ ගැටෙනකොට ප්‍රතිවාදී සමාජයේ ප්‍රතිවාදී පුද්ගලයන් එක්ක හොඳ නරක නරක හොඳ සුභ අසුභ අසුභ සුභ කළු සුදු සුදු කළු මේ සියල්ලම එක්ක කොහොමද දරුවෙක් ඉස්සරහට ගන්න. අද අධ්‍යාපනයේ ඉසව් දැනුම නව තාක්ෂණයත් එක්ක බොහෝ විහිදී ගිහින් තිබෙන්නේ. සීමාවක් නැහැ, පරතරයක් නැහැ. කොතනද කියලා කෙලවරක් සීමාවක් නැති අසීමිත අධි තාක්ෂණික ලෝකයේ දැනුමට අපි කොහොමද අතීතයේ දැනුම ආපහු එකතු කරන්නේ? කතාවක් තිබෙනවා මිනිසෙක් පිළිබඳව තීන්දු කරන්න පුළුවන්ද මිනිසුන්ගේ උසෙන්? මිනිසෙක් පිළිබඳව තීන්දු කරන්න පුළුවන්ද මිනිසෙකුගේ පාටින්? රටක් පිළිබඳව තීන්දු ගන්න බෑ රටේ තියෙන භූමි ප්‍රමාණය. ඉතිහාසය කිව්වාම හුඟක් අය කතා කරන්නේ පොළොන්නර යුගයේ, අනුරාධපුර යුගයේ, නැන්නම් දඹදෙණි කෝට්ටේ යුගවල අපි අද දකින භෞතික දේවල් විතරයි. නමුත් මේ කෞතුකාගාරය ඇතුලේ තියෙන දේ කියෙව්වොත් අතීතයට ගියොත් අපි කොතනද ඉන්නේ කියලා යම් ප්‍රමාණයක සුළුෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම භෞතික වශයෙන් දකින දෙයට එකතු කරලා තියෙන අධි තාක්ෂණික උපකරණත් එක්ක හැමදාම මෙතෙන්ට ඇවිල්ලා කියවන්න පුළුවන්, බලන්න පුළුවන්, දැනුම ලබා ගන්න පුළුවන්. සංචාරක ව්‍යාපාරයේ නගා සිටුවීමට රජය පියවර රැසක් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක් සහිත රට ලෙස ශ්‍රී ලංකාව නම් කිරීමට ලෝන්ලි ප්ලැනට් සංගරාව ක්‍රියා කිරීම පිළිබඳවද සතුටු විය යුතු බව විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා. පාස්කු බෝම්බ පිපිරීමෙන් පසුව සංචාරකයෝ රටින් පිට වුණා. අපි සියලු දෙනාම හිතුවා ඒ ලෝන්ලි ප්ලැනට් සංග්‍රහ අපිට දුන්න ස්ථානය ඇත්ත වශයෙන්ම නැති වුණා කියලා. ගිය සතියේ ලෝන්ලි ප්ලැනට් ආපහු සඳහන් කරලා තියෙනවා මේ වෙනකොට සංචාරකයන් විසින් පැමිණිය යුතු හොඳම තැන ලංකාව කියලා. අපිට කරදර තිබුණා, ඒත් ලංකාවේ මිනිස්සු කිසිම ප්‍රශ්නයක් නැතුව හිනහෙලා අපිව පිළිගත්තා. සංචාරක ව්‍යාපාරය නගා සිටවන්ට ආණ්ඩුවෙන් පියවර කීපයක් අරගෙන තියෙනවා. තවත් පියවර කීපයක් ගන්නට බලාපොරොත්තු වෙනවා. ආරක්ෂා අංශයටත් මම ස්තුති කරනවා. මාස දෙකකින් මේ IS ත්‍රස්තවාදීන් සියලු දෙනාම අත්අඩංගුවට ගැනීම පිළිබඳව අපිට එහෙනම් විශ්වාසයක් ඇති කරන්න පුළුවන් මේ රටේ සංචාරක ව්‍යාපාරය වැඩි කාලයන්ට ඉස්සෙල්ලා මේ රටට යලිත් ආදායම් ලැබලා දෙයි, සංචාරකයන් ලැබලා දෙයි කියලා. පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය ලබන නවවනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඔවුන්ට එරෙහි නඩු විභාගයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්ුණා. මෙම දෙදෙනා රෝහල්ගතව සිටින බැවින් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකිරණ විමර්ශනවලට අදාළව පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුව එම දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගැනුණේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී. මෙම දෙදෙනා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුවයි නඩුව අද විභාගයට ගැනුණේ. එහිදී සැකකරුවන් ලබන නවවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. සත්කෝරළයේ භික්ෂුන් වහන්සේගේ සහභාගිත්වයෙන් ගොකරැල්ල රාජ චේත්‍යාරාම විහාරස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්තුණා.
සත්කෝරළ මහා දිශාවේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහගල් කඩවල පුණ්‍යසාර ස්වාමින් වහන්සේ එහිදී කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලිය රතන ස්වාමින් වහන්සේගෙන ගිය උපවාසය බුදුදහමට පටහැනි නිගණ්ඨ දහමට අදාළ වූවක් බවයි. පූජ්‍ය කරකොලේ පියදාස ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් දැක්වුවා. උපවාසයේ ජීව හැටියට සලකන දර්ශනයක් තමයි ජෛන දර්ශනය. මේ මරණය අවසන් කොට ඇති උපවාස ක්‍රමය ගෙහිවිල්ම ජෛනාගමේ තමයි තියෙන්නේ. මේ ජෛනාගමේ තිබෙන මේ ක්‍රමය බෞද්ධ දර්ශනය තුළ තියෙන එකක් නෙමෙයි. බෞද්ධ දර්ශනය තුළ තියෙන්නේ සත්‍ය ක්‍රියාවක් මිස උපවාසයක් නෙමෙයි. මාරාන්තික උපවාසයක් පටන් ගන්න බෞද්ධයෙකුට හෝ බෞද්ධ භික්ෂුවකට කිසිම පදනමක් නැහැ. සිංහල රජ දවසින් පසු ඓතිහාසික මිහින්තලා පුදබිමේ විශාල සංවර්ධනයක් වත්මන් රජය සිදු කරන බව පූජ්‍ය වලවා හැඟුණු ඇවේ ධම්මරතන ස්වාමින් වහන්සේ පවසනවා. මාධ්‍ය හමුවක් කැඳවමින් උන්වහන්සේ සඳහන් කළේ මිහින්තලා පුදබිම සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2380ක මුදලක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වෙන් කර දුන් බවයි. ඊයේ දවසේ ගරු අග්‍රාමාත්‍ය මාගේ ප්‍රධානත්වයෙන් අරලිගා මන්දිරයේදී සාකච්ඡාවක් පැවැත්තුවා. එහිදී පුණ්‍ය භූමිය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ලංකාවේ පළවෙනි පෙරහැර හැරිසැලගෙන මිහිඳු මහා පෙරහැර ඒවා නෛතික බලයක් ලබා දීමටත් පවතින රජය තුළින් ඒ කටයුතු කාරණාවන් කිරීමට සඳහාත් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් කැබිනට් අනුමැතියකින් සංශෝධනය කළ ඒ කටයුතු කරන්නට හින්තලා ජාතික පොසොන් මහා උත්සවය ජාතික උත්සවයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමත් මිහිඳු මහා රහතන් වහන්සේගේ පරිනිර්වාණ දිනය නිමානු දිනයක් බවට පත් කිරීමටත් ඒ දිනය ගැසට් කිරීමට ගරු අග්‍රාමාත්‍ය මං පිළිගනු ලැබුවා. පූජා භූමියේ තිබෙන අඩුපාඩුකම් සකස් කරන්නටත් ගරු අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් ලබා දුන්න ශබ්දවාහිනී පද්ධතියකුත් කැමරා පද්ධතියකුත් සකස් කරන්නටත් විදුලි ආලෝක පද්ධතියක් රාත්‍රී කාලයේ ගත කිරීම සඳහා මේ ස්ථානයේ සුදුසු විදියට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්ණායකයන් අනුව කටයුතු කිරීමට උපදෙස් ලබා දෙනු ලැබුවා. ප්‍රධාන පඩිපාමුල තිබෙන පියගැට පෙළ ඒ 12 මාර්ගයට ඍජුවම දිස්වන ආකාරයෙන් සකස් කිරීමටත් ගරු අග්‍රාමාත්‍යතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් මත මූල්‍ය ප්‍රතිපාදන ඊයේ දවසේ වෙන් කරනු ලැබුවා. පූජා භූමියේ ඉදිකිරීම සඳහා ලක්ෂ 2380ක මුදල සංස්කෘතික අමාත්‍යාංශය හරහා මේ වෙනකොට වෙන් කළා තියෙනවා. මේ පුණ්‍යවන්ත භූමිය සකස් කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවධානය ලක්වීම පිළිබඳව මගේ කෘතඥතාවය මේ අවස්ථාවේදී එතුමාට ආණ්ඩුවට පිරිනමන්න කැමති වෙනවා. රජය සේවකයන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් නිකුත් කර තිබූ චක්‍රලේඛය සංශෝධනය කළ බව අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා අපි අලුත් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. ඒ චක්‍රලේඛය අනුව පිරිමින්ලදරයන්ට නම් කලිසම සහ කමීසේ, ඒ වගේම ජාතික ඇඳුම, කාන්තානිලධාරිනියන්ට නම් සාරිය හෝ උසරිය හෝ රජයේ සේවයේ ගෞරවය ආරක්ෂා වන විදිහේ සංවරශීලී ඇඳුමක් කියලා තමයි ඒක සංශෝධනය කරලා තියෙන්නේ. ඒකේ එකව කළ තියෙන රජයේ සේවයට ගරුත්වය ආරක්ෂා කරන පරිදි සංවරශීලී ඇඳුමක්. කාර්යාලයේ පැමිණ අයත් සංවරශීලීව පැමිණිය යුතුයි රජ කාර්යාලයට එනකොට.
මේ අතර රජයේ ඉඩම් භුක්ති විඳින සියලු දෙනාට ඉදිරියේදී එම ඉඩමේම අයිතිය සෙනඟකර ඔප්පුවකින් ලබා දීමටද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. මේ රටේ ඉස්සෙල්ලම ගම්වල ජනතාවට තමන්ගේ ඉඩමේ අයිතිය ලැබලා දුන්නේ ඩී.එස්. සේනායක මැතිතුමා ඉඩම් සංවර්ධන ආඥාපනය බලපත්‍රයක් දුන්නා. ගාමිණී දිසානායක මැතිතුමා හතර මායිම් මනපු ස්වර්ණ භූමි ඔප්පුවක් දුන්නා. පහුගිය ආණ්ඩුවෙන් මායිම් නැති ජය භූමි ඔප්පුවක් දුන්නා. අපි දැන් රජයේ යෝජනා කරලා තියෙන කැබිනට් මණ්ඩලයේ තීරණයක් කරන් තියෙනවා මේ රටේ රජයේ ඉඩම් භුක්ති විඳින හැමෝටම සින්නක්කර ඔප්පුවකින් ඉඩමේ අයිතිය ලබා දෙන්න රජයේ දැන් තීරණයක් කරලා තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීම දේශීය ව්‍යාපාරිකයින්ට 100%ක්ම දේශීය ව්‍යාපාරිකයින්ට ලබා දෙන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය සඳහා වන රජයේ නව වැඩපිළිවෙල පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීමේ සාකච්ඡාවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය, විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ඒකාබද්ධව මෙය සංවිධානය කර තිබුණා. අපි පුනර්ජනනීය බලශක්ති මේ රටේ සංවර්ධනය කරන්න බලාපොරොත්තු වන්නේ සම්පූර්ණයෙන්ම 100%ක් ශ්‍රී ලංකන් කම්පැනි හරහා. ඒක මම බොහොම වගකීමෙන් කියන්න කැමතියි. අපි මේ පුළුවන් තරම් මේක දියුණු කරන්න බලාපොරොත්තු වන්නේ අපේම ව්‍යවසායකයන් තුලින්. ඉතින් මොහොතක්වත් හිතන්න එපා අපි මේ පිටරට කම්පැනි වලට දීලා කරන්න හදන එක බොහොම ලේසි. නමුත් කිසිම කැමැත්තක් නැහැ අප අමාත්‍යාංශ තුලින් ඒක කරන්න. මේ ලාංකික ව්‍යවසායකින්ට ඕනතරම් ශක්තිය දෙනවා. ඒ ඇයට පුළුවන් තරම් අපි ඒක ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ වගකීමෙන් කියන්න කැමතියි. මෙරට ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව අධ්‍යයනය කර සංවර්ධනය කිරීම හා යාවත්කාලීන කිරීම පිළිබඳ සැසිය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වුණා. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ආයතනයේ මෙහෙයවීමෙන් පැවති මෙම සැසියට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතායි. ජාත්‍යන්තර උපදේශකවරයෙකු වූ ඩේවිඩ් ලයින් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටි අතර ආසියානු සංවර්ධන අරමුදල ඊට දායකත්වය ලබා දී තිබුණා. So our government is very much committed. අපේ රටේ වෘත්තීය අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරන්න රජය විශාල සහයක් ලබා දෙනවා. මේ අධ්‍යාපන පද්ධතිය තුළින් හොඳ ප්‍රතිඵල දැක ගන්න පුළුවන්. මේ වන විට වෘත්තීය පුහුණු ආයතනවලට බඳවා ගන්නා සංඛ්‍යාව දෙගුණයක් දක්වා වැඩි කරලා තියෙනවා. අපිට මානව සම්පත්වල අඩුවක් තියෙනවා. ඒකට හේතුව තාක්ෂණ අධ්‍යාපන වෘත්තීය පුහුණු දේශකයින්ගේ පවතින අඩුවයි. ඒ නිසා අපි අවධානය යොමු කරලා තියෙනවා තාක්ෂණ අධ්‍යාපන ගුරු පුහුණු පාසලක් ආරම්භ කරන්න. නැවතත් දේශීය පුවත්. කොළඹ නගරයේ ආරම්භ වීමට නියමිත සැහැල්ලු දුම්රිය සේවා ව්‍යාපෘතිය නිල වශයෙන් හඳුන්වා දීම අද සිදු කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොළඹ නගරයේ ඇති ප්‍රවාහන ගැටලුවට විසඳුම් ලබා දෙමින් නාගරික ප්‍රවාහන කටයුතු වඩාත් පහසු කර ගැනීමේ අරමුණින් මෙම සැහැල්ලු දුම්රිය සේවාව ආරම්භ කෙරෙනවා. මාලඹේ සිට කොළඹ දක්වා දුම්රිය මාර්ගයක් මෙයට තේදි කිරීමට නියමිතයි. මෙම ව්‍යාපෘති සඳහා වැයවන මුළු මුදල ඇමරිකා ඩොලර් බිලියන 2.2ක් වන අතර එම මුදලින් ඩොලර් බිලියන 1.85ක ප්‍රමාණයක් තරන්නේ ජපාන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයයි. අමාත්‍ය අර්ජුන රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, මේ පද්ධතියෙන් පළවෙනි සැහැල්ලු දුම්රිය මාර්ගයේ කොළඹ ඉඳන් මාලඹේ ඇති වෙනවා පමණක් නෙමෙයි, මේ ප්‍රවාහනයේ ඇත්ත වශයෙන්ම නවීකරණයක් සිදු වෙනවා. ලංකාව නවීකරණ වෙන අවස්ථාවේදී හැම ශාස්ත්‍රයක්ම නවීකරණය සිදු වෙන්න ඕන. අධ්‍යාපනය සිදු වෙන්න ඕන, සෞඛ්‍ය සිදු වෙන්න ඕන, වාණිජය සිදු වෙන්න පුළුවන්, ප්‍රවාහනය සිදු වෙන්න තියෙනවා, යටිදැල පහසුකම් සිදෙන්න තිබෙනවා. ඒක තමයි මෙතන අපි ආරම්භ කළා තිබෙන්නේ. විශේෂයෙන්ම උසස් ආදායම් පමණක් නෙමෙයි, අඩු ආදායම් ලාභීන්ට ඇතිකරන තට්ටු නිවාස, අනික් වැඩසටහන් හැම ශාස්ත්‍රයේම ආරම්භ කළ තියෙන වැඩසටහන් තිබෙනවා. අලුත් මහනගරයක බිහිවීම තමයි මෙතන දකින්නේ. පසුගිය දශක එකහමාරක පමණ කාලය තුළ රජයේ ප්‍රාග්ධන වියදම් වලින් 40%කට වැඩි ප්‍රමාණයක් වැය වුණේ පෞද්ගලික ප්‍රවාහනය ඉදිරියට ගෙන යාම සඳහායි. මෙතෙන් සිට ඇතිකරන මේ ව්‍යාපෘතිය මගින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමට විප්ලවකාරී ඉදිරි පියවරක් තබනවා ඇති. දුම්රිය ස්ථානයත් බස් නැවතුමත් එකට ගෙන එන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය මේ වෙනකොට සැලසුම්කට අවසන් කර තිබෙනවා. බලාපොරොත්තු වෙනවා ලබන වසරේදී එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වටපිටාව ලබා දෙයි කියලා.
අද මධ්‍යම රාත්‍රී 12 වනතෙක් කටුනායක ආයෝජන කලාපය ගුවන්තොටුපොළ ගුවන් හමුදා කඳවුර සහ මේගමුව කටාන කොච්චකඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. දැන් ව්‍යාපාරික පුවත් කිහිපයක්. සිලෝන් බිස්කට් සමාගමේ කාර්යමණ්ඩලයේ සංවිධාන කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය පසුගියදා පැවැත්වුණා. ඒ පන්නපිටිය මාකුඹුරේ පිහිටි මංචි නිෂ්පාදනාකාර පරිශ්‍රයේදී රටට හා ජනතාවට සෙත් පතමින් පැවැත්වුණු පින්කමට එම සමාගමේ සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතාද කාර්යමණ්ඩලයේ සහ පවුල්වල ඥාතීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ගින්නෙන් ආරක්ෂිත දොරවල් නිෂ්පාදනය කරන ඔරියන් ටෙට්‍රා ලක්ස් ස්ටීල් කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමට කර්මාන්ත ක්ෂේත්‍රයේ නිරත වූවන්ට පසුගියදා අවස්ථාව උදා වුණා. හබරණ මොරගස්සෝ ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව පිහිටා තිබෙනවා. කොරියා තාක්ෂණය උපයෝගී කර ගනිමින් මෙම නිෂ්පාදන වෙළඳ පොළට නිකුත් කරනවා. ඉතා සාධාරණ මිලකට එම නිෂ්පාදන මිලදී ගත හැකි බවද එම ආයතනයේ සඳහන් කරනවා. එත් සමගින් ITN රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත්වනවා. කතරගම පෙරහැර පිළිබඳ සැකසූ හරෝහරා විශේෂ වැඩසටහන ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk